අයිබෝවන් අදත් එක්ස්ට්‍රා කව විශේෂාන්ගේෙන් මා ඔබ හමුවන්නේ 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උණුසුමත් එක් තැන් කරන්න. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහතරගය තවත් පැය කිහිපයකින් ප්‍රංසේ සහ ආර්ජන්ටිනාව අතර ලුසේල් අයිසොනික් ස්ටේඩියම්හිදී පැවැත්වෙනවා. මැද පෙරදිග රටක කටාර් රාජ්‍යයේදී ප්‍රථමවරටයි FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් පැවැත්වෙන්නේ. මේ අතර තුන්වැනි ස්ථානය තෝරා ගැනීම සඳහා දෙසැම්බර් මස 17 වෙනිදා ක්‍රේෂියාව මොරොක්කෝ සමග තරග වැදුනා. මෙම තරගයේ උණුසුම් මුහුණුවරක් ගත්තා ක්‍රේෂියාවේ ඔස්කෝ ගැවඩියෝල් 7 වෙනි මිනිත්තුවේදී තම රටට ප්‍රථම ගෝලය ලබා දෙන්නට සමත් වුණා. ඉන් අනතුරුව තරගයේ 42 වෙනි මිනිත්තුවේදී මිස්ලව් ඕසික් ක්‍රේෂියාව වෙනුවෙන් තවත් ගෝලයක් රැස් කළා. ඒත් එක්කම 9 වෙනි මිනිත්තුවේදී මොරොක්කෝවේ ඒ ඩැරි ගෝලයක් රැස් කළා. ඒ අනුව තරගේ පළමු භාගය නිමාව දුටුවේ ගෝල 2-1 ලෙසින් ක්‍රේෂියාව ඉදිරියෙන් සිටියේ. තරගේ දෙවැනි භාගයේදී ක්‍රේෂියාවේ ක්‍රීඩකයින් බොහෝ දුරට ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් ක්‍රීඩා කළා. මොරොක්කෝට තවත් ගෝලයක් රැස් කරන්න තිබූ ආසන්න අවස්ථා කිහිපයක්ම අවාසනාවකට මෙන් අහිමි වුණා. ඒ අනුව තරගේ දෙවැනි භාගයේදී දෙපිළම ගෝල කිසිවක් රැස් කරන්නට සමත් වුණේ නැහැ. නියමිත කාල සීමාව අවසානයේදී ක්‍රේෂියාව ගෝල 2යි මොරොක්කෝව 1 ගෝලයයි. ඒ අනුව 2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනාගන්නට ක්‍රේෂියාව සමත් වුණා. 2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රංසේ වෙතින් පරාජය වූ ක්‍රේෂියාව ඉවර අනුශූරීන් බවට පත් වුණා. ඒ අනුව දෙවැනි භාගයේදී දෙපිළටම ගෝල කිසිවක් රැස් කරන්නට නොහැකිවීම මත 2-1 ලෙසින් මෙම තරගය ක්‍රේෂියාව ජයගත්තා. මෙම තරගේ පැවැත්වුණේ කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී, ඒ කටාර් රාජ්‍යයේදී. ෂොට්ස් ඔන් ටාගට්, පාසස් සහ ප්‍රොසෙෂන් වලින් ක්‍රේෂියාව මොරොක්කෝට වඩා ඉදිරියෙන් සිටි බැව් විචාරකයින් පැවසුවා. ඒ අනුව මෙවර FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනාගන්නට ප්‍රබල ක්‍රේෂියාව සමත් වුණා. කෙසේ වෙතත් මෙම තරගාවලිය පුරාවට මොරොක්කෝ දැක් වූ දස්කම් අපට කිසිසේත්ම අමතක කරන්නට බෑ. ඔවුන් 3 වන ස්ථානය දක්වාම තරග වදින්නට සමත් වුණා. ඒත් එක්කම තවත් පැය කිහිපයකින් මෙවර FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහතරගයේ පැවැත්වෙනවා ප්‍රංසේ සහ ආර්ජන්ටිනාව අතර, ඒ ලුසේල් අයිසොනික් ස්ටේඩියම් හිදී. මෙම තරගයේ දෙස ලෝපුරා සුවසක් පාපන්දු ක්‍රීඩාලෝලීන් ඉතාමත් ඕනෑකමකින් සහ උද්‍යෝගයකින් බලා සිටිනවා. දෙපිළම කරට කර තරග වදින තරගයක්, උණුසුම් තරගයක් දැකබලා ගන්නට ලෝපුරා සිටින පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට වරම් ලැබෙනු ඇතැයි විචාරකීන් අපේක්ෂා කරනවා. ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව ලියොනල් මෙසීගේ දස්කම් මෙම තරගයේදී ආර්ජන්ටිනාවේ ජයග්‍රහණයට වෙසසින්ම හේතුවනවාට කිසිම සැකයක් නැහැ. ඒත් 2018 FIFA ලෝක කුසලාන පාපන්දු ශූරතාව දිනාගත් ප්‍රංසය මෙම අවසන් මහතරගයේදීත් ආර්ජන්ටිනාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු නිසැකයි. එම නිසා දෙපිළම ඉතාමත් ශක්තිමත් සමබර කණ්ඩායම් දෙකක් නිසා මෙවර කලකට අමතක නොවන පාපන්දු තරගයක් තවත් පැය කිහිපයකින් ප්‍රංසේ සහ ආර්ජන්ටිනාව අතර දැකබලා ගන්නට ලෝපුරා සිටින සුවහසක් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට වරම් ලැබෙනවා. එමනම් FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහතරගයේ ප්‍රතිඵලය සමගින් අප ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා තවත් පැය කිහිපයකින්. රැඳී ඉන්න ටෝක් විත් බලන්ත ප්‍රසාද් YouTube නාලිකාව සමග අපව සබ්ස්ක්‍රයිබ් කරන්නට ඔබ අමතක කරන්නට එපා. එය අපට ලොකු ධෛර්යයක් බව විසින්ම පැවසිය යුතුයි. ගත වූ රාත්‍රිය ලෝපුරා සුවසක් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට සදාතනික මතක සටහනක් එක් කරමින් නිමාවට පත් වුණා.
මෙවර ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ පැවැත්ුණා ඊයේ රාත්‍රියේ ප්‍රංශය සහ ආජන්ටිනාව අතර. මෙම තරගයෙන් ආජන්ටිනාව අවසන් මොහොතේ දඬුවම් පහර මගින් ඉතා තියුණු ජයක් වාර්තා කළා 4-2 ලෙස. ඒ අනුව තුන්වෙනි වරටත් ආජන්ටිනාව ෆීෆා ලෝක කුසලාන පාපන්දු ශූරතාව කිරුළු පළඳින්නට සමත් වුණා. තරගේ පැවැත්ුණේ කටාර් රාජ්‍යයේ ලුසෙයිල් අයිසොනික් ස්ටේඩියම් හිදී. රටවල් 32ක සහභාගීත්වයෙන් පුරා දින 28ක් තිස්සේ පැවති මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පාපන්දු ක්‍රීඩාලෝලීන් අතර සදාතනික මතක සටහනක් එක් කරන්නට සමත් වුණා. මෙම තරගයේදී ඉතා උණුසුම් මුහුණුවරක්ගත් මෙම තරගයේදී ආජන්ටිනාව වෙනුවෙන් ලියනොල් මෙසි ගෝල 2 රැස් කරන්නට සමත් වුණා. තරගයේ පළමු භාගයේ 23 මිනිත්තුවේදී දඬුවම් පහරකින් පළමු ගෝලය ආජන්ටිනාව වෙත ලබා දෙන්නට නායක ලියනොල් මෙසි සමත් වුණා. ඒත් එක්කම ආජන්ටිනාව වෙනුවෙන් තරගයේ 36 මිනිත්තුවේදී දෙවන ගෝලය රැස් කරන්නට ඒ ඩී මරියා සමත් වුණා. මේ අතර දෙවන භාගයේදී ප්‍රංශයේ කිලියන් මබප්පේ 80 මිනිත්තුවේදී දඬුවම් පහරකින් ප්‍රංශයට පළමු ගෝලය වාර්තා කළා. 81 මිනිත්තුවේදී සහ 118 මිනිත්තුවේදී තවත් දඬුවම් පහරකින් ගෝල 2 රැස් කරන්නට කිලියන් මබප්පේ සමත්වීම අද තරගයේ විශේෂිත සිදුවීමක්. ඒ අනුව ප්‍රංශයේ කිලියන් මබප්පේ ගෝල ත්‍රිත්වයක් රැස් කළ ක්‍රීඩකෙක් බවට පත් වුණා. ආජන්ටිනාවේ ලියනොල් මෙසි 3 ගෝලය රැස් කළේ 108 මිනිත්තුවේදී. තරගේ පළමු භාගය නිමාවන විට ආජන්ටිනාව ගෝල 2-0 ලෙස ප්‍රංශය අභිබවා ඉදිරියෙන් සිටියා. එහෙත් තරගේ ඉතා තියුණු මුහුණුවරක් ගෙන දෙවැනි භාගයේදී ප්‍රංශය ගෝල 2 රැස් කරන්නට සමත් වුණා. ආජන්ටිනාව දෙවැනි භාගයේදී ගෝලයක් රැස් කළේ නැහැ. ඒ අනුව නියමිත මිනිත්තු 90ක කාලය අවසන් වෙද්දී දෙපිළම ගෝල 2 බැගින් ලබාගෙන සමතත්වයේ පසු වුණේ. අතිරේක මිනිත්තු 30ක කාලයේදී ආජන්ටිනාව වෙනුවෙන් ලියනොල් මෙසි තවත් 1 ගෝලයක් රැස් කරන්නට සමත් වුණා. ඒත් එක්කම දඬුවම් පහරකින් ගෝලයක් රැස් කරන්නට ප්‍රංශයේ කිලියන් මබප්පේ සමත් වුණා. ඒ අනුව නියමිත අතිරේක කාලයත් අවසන් වෙද්දී ලකුණු තත්ත්වය වුණේ ආජන්ටිනාව ගෝල 3යි ප්‍රංශය ගෝල 3යි. දැන් තරගය දෙපිළම ලකුණු සමයි. මේ නිසා තරගයේ අවසන් තීරණය විසඳුනේ දඬුවම් පහර මගින්. දඬුවම් පහර මගින් ආජන්ටිනාව ගෝල 4 රැස් කරන්නට සමත් වුණා. ප්‍රංශයට හැකි වුණේ ගෝල 2 පමණයි. ඒ අනුව 2022 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයෙන් ආජන්ටිනාව දඬුවම් පහර මගින් ප්‍රංශය පරාජය කරමින් ගෝල 4-2 විශිෂ්ට ජයක් හිමි කරගන්නට සමත් වුණා. ආජන්ටිනාව ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් 3 අවස්ථාවයි මේ. Shots on target, possession සහ passes වලින් ආජන්ටිනාව මෙම තරගයේදී ප්‍රංශයට වඩා ඉදිරියෙන් සිටි බව වාර්තා වෙනවා. ආජන්ටිනාව 3 වරටත් ලෝක ශූරීන් බවට පත්වෙමින් මෙම තරගයේදී ප්‍රංශය අභිබවා පෑ දස්කම් ඉතාම අගේ කළ යුතුයි. මීට පෙර ලෝක කුසලාන පාපන්දු තරගවලදී ආජන්ටිනාව සහ ප්‍රංශය දෙවරක් බැගින් ලෝක ශූරතාව දිනාගෙන තිබුණා. 2018 මෙම දෙපිළ හමු අවස්ථාවේදී ප්‍රංශය ජයවාර්තා කළේ 4-3 ලෙසින්. 1978 වසරේදී ආජන්ටිනාව ගෝල 2-1 ලෙස ප්‍රංශය පරාජය කළා. මේ අතර 1930 වසරේදී එනම් ආරම්භක වසරේදී ආජන්ටිනාව ජයවාර්තා කළා ප්‍රංශය හමුවේ ගෝල 1-0. ඒ තමයි මේ දෙරට අතර අතීතයේ ලෝක කුසලාන පාපන්දු තරගවලදී දෙරට හමු අවස්ථාවලදී ප්‍රතිඵලය. මෙවර තරගාවලියේ ගෝල්ඩන් බූට් සම්මානය දිනා ගන්නට ප්‍රංශයේ කිලියන් මබප්පේ සමත් වුණා.
ඒ වෙසසින්ම ඔහු අද තරගයේදී ගෝල ත්‍රිත්වයක් රැස් කිරීම නිසා. ඒ අනුව ලයනල් මෙස්සීට හිමි වුණේ සිල්වර් බූට් සම්මානය. ගෝල්ඩන් බෝල් සම්මානයෙන් ලියෝනල් මෙස්සී අද සම්මාන ලැබුවා. ඒත් එක්කම ගෝල්ඩන් ග්ලව් සම්මානය හිමි වුණේ එමිලියානෝ මාටිනස්ට. මෙවර තරගාවලියේ දක්ෂතම තරුණ ක්‍රීඩකයා ලෙස එන්සෝ ෆර්නැන්ඩස් සම්මාන ලැබුවා. ඒත් එක්කම ෆීෆා ෆෙයාප්ලේ සම්මානය මෙවර හිමි වුණේ එංගලන්තයට. ඒ අනුව ප්‍රිය ක්‍රීඩාලුවලි මිතුරු මිතුරියනි, දින 28ක් පුරා මැද පෙරදිග කටාන් රාජ්‍යයේදී ප්‍රථම වරට පැවති ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ආජෙන්ටිනාව සමත් වූ බව වාර්තා කරමින් දින 28ක් පුරාවටම අප ඔබත් සමග රැඳී සිටියා. මෙවර ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සියලු මතක සටහන් සමග උණුසුමෙක් තැන් කරන් ඉතින් අප ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ ප්‍රේක්ෂකයින්ට. ටෝක් විත් භවන්ත ප්‍රසාද් YouTube නාලිකාව සමග